ආයිබෝන් සුබදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත දේශපාලන පරිගැණීම් සොයා බැලීමට පත් කළ විමර්ශන කොමිසමේ වාර්තාව ජනපතිට සුලං බලාගාර ව්‍යාපෘතිය අපේ ආරාධනාවක්වත් නොකිරීම ගැන කනගාටු වෙනවා මුජිබ කියයි පාස්කු ප්‍රහාරී විමර්ශන කටයුතු නැවතී නැහැ සරත් වීරසේකර කියයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත දේශපාලන පරිගැණීම් පිළිබඳ සුවබැලිම සඳහා පත් කරන ලද ජනාධිපති පරිශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දින බහර දුන්නා දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබෙනවා. ඒ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් මෙම කොමිසම් විසින් සිදු කර ඇති අතර පුවත්පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනීයට ඉදිරිපත් කර තිබෙනවා. වාර්තාව නෙළුම් 3කින් සහ පිටු 2043කින් සමන්විතයි. මෙම අවස්ථාවට ත්‍රිපුද්ගල කොමිසමේ සෙසු සමාජිකයින් වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඊයේ දින රජය විසින් විවෘත කළ සුලන් විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය යහපාලන රජය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මම කියන්න ඕනේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව යටතේ 2016 මාර්තු මාසයේ තමයි මෙම සුලං බල මෙහෙයුම කියලා මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේකට විශේෂයෙන්ම අපේ හිටපු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා මැතිතුමාව සිහි කරන්න ඕනේ. එතුමා විශාල නායකත්වයක් ලබා දීලා විශේෂයෙන්ම කැබිනට් එකේදී ඒ වෙනුවෙන් පෙනී හිඳලා තමයි මූලිකත්වය අරගෙන ක්‍රියා කළේ. අඩුම ගානේ එතුමාටවත් ආරාධනාවක් කරන්න මේ ආණ්ඩුවට ඒක අමතක වෙලා තිබෙනවා. අද ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ වොම්පත් වෙලා මේ මාස කීපය තුල මේ විදි බබිදුලි බලාගාරයේ ගොඩනැගුවා වගේ. එහෙම එකක් නැහැ. ඕක අපේ කාලය තුල නිම කරන්න බැරි වුණේ දවස් 52 අර කුමන්ත්‍රණකාරී විදියට ආණ්ඩුවේ බලය පැහැර ගැනීම උඩ ඒ සියලු වැඩ කටයුතු ඇන හිටියා. නැත්නම් අපිට මොකද 2019ට කලින් ඕක ඉවර කරන්න තිබුණු ව්‍යාපෘතියක්. මේ ආණ්ඩුව අපිට නිතර චෝදනා කරනවා විශේෂයෙන්ම අපේ ආණ්ඩුව යටතේ විදුලි බල ශේෂ්ත්‍රයට අපි එක්කල මෙගා වෝට් ගණන කීයද කියලා හැමදාම අපෙන් අහන ප්‍රශ්නයක්. දැන් අද මේ එකතු වෙන මෙගා වෝට් 100 යහපාලන ආණ්ඩුව යටතේ 2016 මාර්තු මාසයේ පටන් ගත්ත ව්‍යාපෘතියක් හැටියට අපි මේ ආණ්ඩුවේ ඉන්න විදුලි බල ඇමතුමාටත් ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාටමත් අපි කියන්න කැමති අපේ ආණ්ඩු කාලේ පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි අද මේ තමුන්නාංශලගේ ව්‍යාපෘතියක් හැටියට අද මේ විවෘත කරන්නේ. මෙරට ජාතික පාසල් සංඛ්‍යාව ඉදිරියේදී දහස දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මේ මහතා මේ බව පැවසුවා. ඒ වකට සිටපු අමාත්‍යවරයා විසින් බිලියන 11ක පමණ මුදලක් සංස්කෘතික අරමුදලෙන් අවභාවිතා වෙලා තියෙනවා කියලා ඒක නිවැරදි. මිලියන 50ක මහා භාණ්ඩකාරයන් මුදල් ගැනීමට සිදු වෙලා තියෙන කනගාටුදායක තත්ත්වයක්. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලිසිනමා උද්‍යානය ප්‍රතිසංවිධානය කරලා 2021 22 වසරවලදී නැවත වරක් සංග සම්පූර්ණ ටෙලිගම්මානයක් උද්‍යානයක් කිරීමේ වැඩපිළිවෙලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ජාතික පාසල් 350 1000 දක්වා වැඩි කිරීමට
බලාපොරොත්තු වෙනවා කිසිම ජාතික පාසලක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකවත් නැති පාසල් 123ක් තෝරාගෙන තියෙනවා 1.68 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාපනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ඉතින් අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට සහ එම ස්ථානය නැවත සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය හිමිවන යෝජනා කිහිපයක් ඇතුළත් වෙනවා ඒ යටතේ අනවසර ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන පැමිණිලි විභාග කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට සහ තීන්දුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙනවා දැයි දරුවන් 60,000කට දේශපාලන පක්ෂ බේද බලන්නේ නැතුව රැකියා ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කළා එම දරුවන් වෘත්ති අභිමුඛ පුහුණුවන්ට යොමු කර තිබෙනවා දැනට 38,000ක් බඳවාගෙන තිබෙනවා ලක්ෂයක් දක්වා වැඩි කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළා තිබෙනවා මානව සම්පත් සංවර්ධන සැලසුම දිගු කාලීන සහ මධ්‍ය කාලීන සංවර්ධන සැලසුමක් හැටියට ඉදිරි කාලෙදී මේ රටේ ක්‍රියාත්මක කරන්නට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා ළමා ලේකම් කාර්යාලයේ ඒ නාමයෙන් එහි කාර්යව්‍ය නිසලස නිරූපණය වෙන්නේ නැහැ කියන චෝදනාවක් තිබුණා ඒ නිසා මේ ලේකම් කාර්යාලයේ අරමුණු සහ කාර්යයන් නිසලස නාමයේ නිරූපණය කර ගැනීම සඳහා මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ ජාතික ලේකම් කාර්යාලය ලෙස එහි නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් වී නොමැති බවත් එහි වරදකරුවන් සොයා සිදු කරන පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ ඊයේ දින කොළඹදී මාධ්‍ය වේදිකා දහස් පල කරමින් මේකදී කොච්චර වුණත් සැකකාරයෝ වරදකාරයෝ කවුද කියලා අපි සොයා ගන්නවා මේකේ පිටුපසෙ ඉන්න මහමොලකරු කවුද කියලා අපි සොයා ගන්නවා ඒ සම්බන්ධයෙන් තාමත් ඒ සමහර විමර්ශන කටයුතු කරනවා සමහර පිට රට ඉන්නවා ජනතාවට අපි දැනුම් දෙන්න ඕනේ මේ කාර්ය කවුරු කොයිවත් නැවතිලා නැහැ අතරමඟ අවුරුදු නවත්තලා නැහැ මේක දිගටම යන කාර්යභාරයක් ඇත්ත වශයෙන්ම මේ ම්ලේච්ඡ ඝාතන වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දැන් මෙතන 33 දෙනෙක්ට සම්බන්ධව තමයි මිනිමම් චෝදනාව සහ කුමන්ත්‍රණ ඒ චෝදනාව කරලා තියෙන තවත් 200 ගානක් රිමාන්ඩ් භාරව ඉන්නවා ඒකට අතහිත දීම බෝම්බ ගෙන යාම එතකොට ඒගොල්ලන්ට නවාතැන් දීම ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් දීම මේවා කාර්යයි ඉතින් ඒ කටයුතු දැන්ට සිද්ධ වෙනවා මෙවන විට ශ්‍රී ලංකාව තුල පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු සැලැස්මක් වත්මන් රජයට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික වසන්ත සමරසිංහ මහතා පවසනවා ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රට තුල ඇති වෙමින් තියෙන තත්ත්වය ජනතාව තුල ඇති වෙමින් තියෙන තැතිගැන් මේ සියල්ලත් එක්ක තමයි රටේ ජනතාවට දැන් 2021 වසරට පාතබන්න එහෙම නැත්නම් 2021 වසර පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ඔක්කොම එනකොට ජනතාව කොවිඩ් වලින් පීඩාවට පත් වෙලා එක පැත්තකින් රස්සා නැති වෙලා දිනන රටේ සාර්ථකයේ බරපතල විදිහට පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක 21 අයවැය අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ සතුටින්ද නැද්ද කියන කාරණේ පිළිබඳව විදේශ ණය වාරිකයේ ගෙවා ගන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බෑ ඒ නිකන් නෙමෙයි කියන්නේ ඇත්ත අරබුදයක් ඇත්ත ප්‍රශ්නයක් රට ඇතුලේ තියෙනවා ඒ ප්‍රශ්නය රටට ඉදිරිපත් කරලා ආර්ථික සැලසුම් මනුව මේ අරබුදෙන් රට කොහොමද ගොඩගන්නේ කියන කාරණේ පිළිබඳව සැලසුම් ඉදිරිපත් කරන අසමත් කියන කාරණේ ආණ්ඩුව මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා අවුරුද්දක් යනකොට රටේ මිනිස්සු සර් ෆේල් කියලා කියන්න පටන් ගන්න තියෙන ඒ නිසා පාස් වුනේ මොනාගෙන්ද කියලා ගත්තොත් එහෙම එනකොට ආවා චිත්‍ර රැල්ල නේද එම් එක එක රැලිය ආව අවසානට ආවා අප රැල්ල දැන් සමහරු නිදහස් වෙලාම යනවා යන්නේ. සපාස් වෙලා තියෙන නඩු වලින් විතරයි. අති විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගැසී තිබීම හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා රජය විසින් අභියාචන අධිකරණ විනිසුරන් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. ඒ අභියාචනාධිකරණයට බඳවාගත් නැතිනම් නව පත්වීම් ලැබපු අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරවුවේ ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයට ගත් බඳවාගත් ඒ විනිසුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම මේ ආදී වශයෙන් අධිකරණවල විනිශ්චයකාර ධූර සඳහා ඒ නව පත්වීම් රාශියක් කරේ මේ අති විශාල ප්‍රමාණයකින් ගොඩගැහිලා තියෙන නඩු ගොඩගැහිලා තියෙන ප්‍රමාද නිසා මහ ජනතාව පීඩාවට පත් වෙලා තිබෙනවා ඒ පීඩාව වැළැක්වීම සඳහායි ආණ්ඩුව ඒ වගේ ක්‍රියාමාර්ගයකට ඉක්මනින් ක්‍රියා කළේ ඒ වගේම පහුගිය කාලේ මේ නඩු විසඳීම් තරමක් වේගවත් කරා මොකද හේතුව මේ පත්වීම් ලබන ඉහළ විනිශ්චයකාර වරුන් තමන් බාරගත් නඩු අවසන් කිරීම වෙනුවෙන් එයට ක්‍රියාත්මක වෙන්න උනා ඒ නිසා සමහර වෙලාවට පෞගිය කාලේ දවසකදී විමසීම් කරපු නැතිනම් මේ අසා ලියා අවසන් කරපු නඩු තීන්දුව ප්‍රමාණය රාශියක් වුණා අන්න එතකොට ආණ්ඩුවට විරුද්ධව එහෙම නැත්නම් අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධිත බොහෝ චරිතවලට විරුද්ධව අනවශ්‍ය නඩු වාර්තා විශාල ප්‍රමාණයක් දමා තිබුණා අන්න ඒ වගේ තීන්දුව
අලුත් විශාල ප්‍රමාණයක් එළියට ආවා. ඒත් එක්කම සමහරු කියන්න පටන් ගත්ත විපක්ෂය ඉඳගෙන ආණ්ඩුවට පක්ෂව නඩු පොලිමක් තීන්දුව ලබා දෙනවා කියලා. සම්පූර්ණයෙන්ම එක සාවද්‍ය කතාවක්. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. අපි රටක් විදිහට ජාත්‍යන්තරයේ අපි විශ්වාසයේ පළදු කරපු කාරණයක් තමයි අපේ මහර බන්ධනාගාර සිදුවීම. මේක අද ගත්තාම විවිධ වූ කටකතා එනවා. රජයේ පෙන්වන්න දෙනවා මේක කොවිඩ් ප්‍රශ්නේ හරහා ඇතුලේ ඇතිවෙච්ච අභ්‍යන්තර ගැටුමක් විදිහට මේක පෙන්වන්න දැන් වෙනකොට අපිට වාර්තා එමින් තියෙනවා. ඊට එහා ගියපු මානුෂික කාරණයක් හරහා මේ දෙපිරිසක් අතර බන්ධනාගාර එස්පී මහත්තයාගේ හිතවතුන් සහ මේ කාරණයට මුහුණ දීපු ඒ කාරණේ පීඩාවට පත් වෙච්චි අනිත් පිරිස අතර ඇතිවෙච්ච ගැටුමකින් මේ වෙච්ච කාරණේ. මේ බන්ධනාගාර ගැටුමට මූලික හේතුව කොරෝනා වසංගත රෝගය මූලික කරගෙන ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඒක පැහැදිලිවම මම හිතන්නේ රූපවාහිනී නාලිකාවල අර උඩ ඉඳලා ෆෝන් වලින් පටගත කරපු ඒ වීඩියෝ පට ඉදිරිපත් කරලා තිබුණා. ඒක පැහැදිලිවම තියෙනවා ඒ කණ්ඩායම් දෙක කණ්ඩායම් තුනක් අතර බෙදීමක් වෙලා ඒ බෙදීම ඇතුලේ තමයි ඒ පහර දීම් සිදු වෙලා තියෙන්නේ. මේ බන්ධනාගාරයේ බාරව සිටිය ප්‍රනාන්දු පොල්ලේ මැතිනිය එතුමියට මේක හරියට කරන්න බැරුණා කරුණු කාරණා බලලා මේකට පිළියම් යොදන්න බැන්නා මේ උද්ඝෝෂණය නවත්තන්න එතුමිය ෆේල් වුණා එහෙම නැත්නම් අසමත් වුණා හැබැයි එතුමියට කරපු දෙයට කිසිම චෝදනාවක් එල්ල නොකර අලුතෙන් අවන්ති අංශයක් තව ලබා දීලා තියෙනවා කොවිඩ් මර්ධනය සඳහා ලංකාව. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා අර බන්ධනාගාර ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි නම් කොහොමද කොවිඩ් ප්‍රශ්නයට එතුමිය උත්තර දෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරනකොට රටවටේ ගිහිල්ලා කිව්වේ මේ රට හදන්න ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඕන කියලා තමයි කිව්වේ. දැන් ඒ අනුව ජනාධිපතිවරණයේදී ශක්තිමත් ජනවරමක් ලබා දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරා. අපි හිතුවා දැන් ප්‍රශ්නේ ඉවරයි. රට හැදේ. මෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන පටන් ගත්තා මට රට කරන් යන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. ඒක තමයි ඊළඟට දිගටම අඬෝ වැඩියාව බවට පත් වුනේ. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවා. පාර්ලිමේන්තු මැතිවරණෙන් 3-2 බලයක් ලබා දුන්නා. එහෙනම් දැන් ඇයි රටේ ප්‍රශ්න විසඳගන්න බැරි? දැන් මොකද්ද ගහන අලුත්ම තැටිය? බැසිල් රාජපක්ෂ නැතුව රට කරන්න බෑ. බැසිල් ඕන. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුළින්. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.